සුභවත් දිහලක් ඔබ කන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත රත්ගම ව්‍යාපාරික ඝාතනයේ තොරතුරු රැසක් එළියට වේගෙන් ආ නොරි රථයකින් වාහන පහකට හානි දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ප්‍රබල සටනක සුඩානයේට හදිස්සියේම හදිසි නීතිය දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලු හඳුනාගෙන ඒවට නිසි විසඳුම් ලබා දීමට කටයුතු කරන බව නියෝජ මාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා විශේෂයෙන් අපේ අවධානය යොමු වෙලා තියෙනවා දේශීය කර්මාන්තකරුවට බලපාලා තියෙන සමහර ගැටලු ඔබේ කර්මාන්ත පුරවලා තියෙන යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න ගොඩනැගිලි ප්‍රශ්න පොදු පහසුකම් පිළිබඳ ප්‍රශ්න මේ ආදී අර මුල් කියපු යම් යම් කාරණා වලට අදාළව එහෙම නැත්නම් අලුතෙන් මේ අවුරුද්දේ අපේ සංවර්ධන වැඩසටහනට ඇතුළත් කරගත යුතු යම් යම් යෝජනා තියෙනවා ඒ යෝජනා ලබා ගන්න රත්ගම ප්‍රදේශයේදී පසුගියදා ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟවුණු තොරතුරු රැසක මෙවන විට හෙළි වෙමින් පවතිනවා එම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුලුස්සා ඇති බවට මෙවන විට පොලිසිය සැකපල කරනවා ඔවුන් පුලුස්සා ඇති බවට සැකකරන ස්ථානයක්ද පසුගියදා විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මේ අතර අතුරුදන් වූ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පවුලේ ඥාතීන් සහ ගම්මාසින් එක්ව විරෝධතාවක නිරත වුණා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්ුණේ දහ නවවන සංශෝධනයේ සඳහා සහාය පළ කර ඇතමුන් වර්තමානයේ ප්‍රයෝගකාරී ලෙස හැසිරෙන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. කළුතර දිස්ත්‍රික් වැවිලි සවිය ක්‍රීඩා උළෙලට එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. දැන් ව්‍යවස්ථා සභාව 19 වෙනි සංශෝධනයේ සම්මත කරන්න මම ඇතුළු සියලු දෙනා අත ඉස්සුවා. ඒකට පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමිල සංධානයේ ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනාම වගන්තියෙන් වගන්තියට අත ඉස්සුවා. දැන් කියනවා මේක වැරදි කියලා. දැන් කියනවා මේක දේශපාලනීකරණය වෙලා. දැන් මේ ව්‍යවස්ථා සභාවේ මාතෘකාව මතුවලා තියෙන්නේ පළවෙනි කාරණය රාජපක්ෂ පවුලට අවශ්‍ය නඩුකාරතුමාණන් පත් කරන්න බැරි වීම. ඒකයි පළවෙනි ප්‍රශ්න. පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීමට හේතුව එක්සත් ජාතික පක්ෂය නොවන බව අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. හාරිස් පතුව මැතිවරණ කොටසේ ගම්පෙරළියේ ව්‍යාපෘතියට අයත් සංවර්ධන වැඩසටහන් කිහිපයකට එක්වීමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මේ මැතිවරණ සම්බන්ධ 50ක් සම්මත කර ගන්න පාර්ලිමේන්තුවේ. එකයි පරක්කුවේ තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ කිසිම පරක්කුවක් නැහැ. අලුත් ක්‍රමයේද පරණ ක්‍රමයේද කියන එක. දැන් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් අපි හිතලා පරණ ක්‍රමයට යන එක හොඳයි කියන එක මතයක් තියෙනවා. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ හාරිස් පත්තුව මැතිවරණ කොට්ටාසේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීම සහ ඒ වෙනුවෙන් වෙන් කෙරෙනු ප්‍රතිපාදනවලට අදාළ ලිපි ප්‍රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආගමික ස්ථාන පාසල් ජඩිතල පහසුකම් සහ ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2000ක මුදලක් මේ යටතේ වෙන් කර තිබෙනවා. ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. මොරොන්තුඩුව ධම්මානන්ද විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දැන්ටමත් මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශ කළ තියෙන ඉක්මනින් පළාත් සභා මැතිවරණ තිබ්බේ නැත්නම් එතුමා ඉල්ලා අස් වෙනවා කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා මැතිවරණ න්‍යායපත්‍රයේ තියෙන පළාත් සභා මැතිවරණ. ඉතින් ඒකෙන්ද අපි බොහොම පැහැදිලිව කියනවා එකම දිනක මුළු රටේම පළාත් සභා මැතිවරණ පවත්වන්න පළාත් සභා මැතිවරණ පවත්වලා ඉවර වෙලා ඕනේ නම් පාර්ලිමේන්තුවව ජනාධිපතිවරණේ තියාගන්න පුළුවන්. ඔය ජනාධිපතිවරණය දැම්මම අපි තියන්න සූදානමක් නැහැ. මොකද ජනාධිපතිතුමාට තාම නිල කාලය තිබෙනවා. දම්නන්ද සිසු ප්‍රණාම 2019 උත්සවයේ සහතික පත් ප්‍රධානය සිදු කෙරුණේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් විදුහල්පතිනි AYP පෙරේරා යන මහත්මහත්ින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
රටේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සමගින් දැන් සංවර්ධන පුවත්. රුපියල් ලක්ෂ 270ක වියදමින් සංවර්ධනය කෙරෙන ලිහිණි පිටිය ආන්දාවල මාර්ගයේ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතිනවා. ගොවිපවුල් 500කට පමණ මෙවගින් සෙත සැලසෙනවා. එම කටයුතු නිරීක්ෂණය කිරීමට රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා කටයුතු කළා. මීට සමගාමීව හතමුණගාල පාලමේ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 480ක්. එහි ඉදිකිරීම මේ වන විට අවසන් අදියරේ පවතින්නේ. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දියරකිරි ප්‍රචලිත කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර තිබෙනවා. සත්ව ගොවිපල සතුව පවතින භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් කිරි නිෂ්පාදනයේ නගා සිටුවීම සඳහා අමතර කිරි ගවයන් කඩිනමින් ලබා දීම මෙ යටතේ සිදු කෙරෙනවා. දෛනිකව වෙළඳපොළට නිකුත් කෙරෙන කිරි නිෂ්පාදන ප්‍රමාණයද ඉහළ නැන්වීමට මෙම ව්‍යාපෘති යටතේ සැලසුම් කර තිබෙනවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මගින් ගම්පහ පිලිප් කතෝලික දේවස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 16ක්. චීන සහන ණය යටතේ කල්පිටිය දිසාරෝහලේ මහල් පහකින් යුත් වාට්ටු සංකීර්ණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය වාට්ටු, සායනික වාට්ටු, ප්‍රාථමික සත්කාර ඒකක සහ මෘත සායන අංශ වලින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 564ක් වැය කෙරෙනවා. මහජන නියෝජිතයන් අතර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ග්ලෝබල් ෆෝට් ෆෝරම් 2019 වසරේ වරාය අධිකාරිය සම්මානය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වුණා. පස්වන ග්ලෝබල් පෝට් ෆෝරම් සම්මාන උළෙල දුබායිෙහිදී පැවැත්තුණා. රටවල වරාය සහ පරයන්ත පිළිබඳ සාර්ථකත්වය ඇගීමට ලක් කරමින් අංශ ගණනාවක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට මෙම උළෙලේදී කටයුතු කෙරුණා. මෙම සම්මානය පසුගිය වසරේදීද ශ්‍රී ලංකාව හිමිකර ගැනීම විශේෂත්වයක්. සැලසුම් සහගත ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ මෙම සම්මානය පිරිනැමීමේදී විශේෂයෙන් සලකා බැලනවා. අමාත්‍ය සාගර රත්නායක මහතාද මෙම ජයග්‍රහණය පිළිබඳ සිය සුබපැතුම් මෙක් කර තිබෙනවා. මෙවන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුන්වරුදු සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති අතර එමගින් ඉදිරි කාලය තුළදී වරාය සංවර්ධන කටයුතු වඩාත් වේගවත් කිරීම අරමුණයි. දැන් මදු විරාමයක්. පෙරදිනිය ඊරියකම ප්‍රදේශයේදී ලොරි රථයක වාහන පහක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුජ්ජලින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර නීති විරෝධී ලෙස රිය දහවණේ නිරත වන පුජ්ජලින් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කෙරුණා. රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරදිනිය ප්‍රදේශයේ ලොරි රථ අනතුර සිදුව තිබෙනවා. ලොරි රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගියා. එම ලොරි රථයේ ත්‍රිරෝද රථ තුනක කුඩා ලොරි රථයක හා යතුරු පෙදියක ගැටී තිබෙනවා. සිද්ධියෙන් කුඩා දරුවෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර බීමත් වහා නීති විරෝධී ලෙස රිය දහවණේ නිරත රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් ඊ රාත්‍රියේ ක්‍රියාත්මක කෙරුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් අනුවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ. පානදුර වාද්දුව ආදී පොලිස් ස්ථාන ඒකාබද්ධවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. මාතර එලියකන්ද ප්‍රදේශයේදී කැස්බෑ පැටවුන් 500ක් මුහුදට මුදා හැරීම සිදු කෙරුණා. මිරිස්ස සමුද්‍ර ජීවි ඒකකයේ ස්ථාන භාර නිලධාරී රවීන්ද්‍ර කුමාර මහතාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. එම වැඩසටහන යටතේ මේවන විට කැස්බෑ පැටවුන් 5000කට අධික ප්‍රමාණයක් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. දකුණු වෙරළ කලාපය තුළ කැස්බෑවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. දැනට වසදාමා ඇති මධ්‍යම පළාතේ පිහිටි විශාලතම අත්‍යන්ත්‍ර පේෂකර්මාන්ත ශාලාව යළි විවෘත කර දෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා. එමගින් විශාල පිරිසකට රැකියා අවස්ථා උදා වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මහනුවර ගලගෙදර නියන්ගොඩ පිහිටි මෙම පේෂකර්ම මධ්‍යස්ථානය වසදාමා මේ වන විට වසර පහක් පමණ වෙනවා. මෙය 1970 වසරේ අගභාගයේදී ආරම්භ කළ අතර එමගින් 200 දෙනෙකුට අධික පිරිසකට රැකියා ලැබී තිබුණා. මේවන විට එක් කම්කරුවෙකු පමණක් මෙහි සේවයේදී සිටින අතර ඔහුද එම සේවාව ඉටු කරන්නේ වැටුප් ලැබීමකින් තොරවයි.
ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින් මෙම කර්මාන්තය තුලින් ඉහළ ආදායමක් ඉපය හැකි බව ප්‍රදේශයේ පදිංචිකරුවන් පෙන්වා දෙනවා. රජී අවධානය යොමු කර යලි මෙම කර්මාන්ත ශාලාව විවෘත කර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. සේවකයන්ගේ ජීවනෝපාය ආයතනයේ දැනට ඇති ගොඩනැගිල්ල කර්මාන්ත උපකරණ මැෂින් සහ අවශ්‍ය ඉඩම දැන් අක්කර දෙකමාරක් පමණ වල්ගත වී ඇත. විලඳහා වානිද කටයුතු අමාත්‍යංශයේ යටතේ පවතින නියංගොඩ සලුසර තමයි මේ අපි ඉදිරියේ ඉන්නේ වැසී තිබෙන කෝටි ගානකට අධික වටිනාකමේ ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර දැන්ට දිරාපත් වෙමින් පවතිනවා අපට මේ සලුසල ලබා දෙන්නේ ගමටම පාඩුවක් වුණා දියුණු කළ සංවර්ධනය කළ දෙනවා නම් අපි ගොඩක් කැමැති අපිට කැකියාව නැතු ගෙවලට වෙලා ඉන්න නිසා වැඩ කරගන්නත් පුළුවන් බස්නාහිර පළාතේ සහ කෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවෙනි උතුරු දකුණු සහ වයල පළාත්වලත් මොණරාගල අනුරාධපුර සහ මාතල යන දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 45 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. බස්නාහිර පළාතේ සහ කෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ත්‍රිකුණාමලයේ සිට මලකලපුව හරහා හම්බන්තොට දක්වා දෙරළට ඔප් වෙන මුහුද ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයින වතාවන අනිකුත් මුහුද ප්‍රදේශ හදිසි ආපදා තත්ත්වවලදී අවශ්‍ය වන උපකරණ සහ තාක්ෂණික දැනුම ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය රංජිත් මදුම් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රංජිත් මදුම් බණ්ඩාර මහතා මෙහිදී පැවසුවා. අමාත්‍යංශ ලේකම් ජේජේ රත්නසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා. ITN බෑන්ඩ් ද බෑන්ඩ් අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් පෙර පුහුණු වීම් කටයුතු අද පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට තොරතුරු ගෙනෙන්නේ නිෂාදී ගුණවර්ධන. ලොව ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටිය ලෙස ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි වැඩසටහන මේ වන විටත් ඉතිහාසයට එක් වී හමාරයි. රූපවාහිනී මහගෙදරත් කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්වයි මේ සංවිධාන කරනු ලබන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මූලික තරඟවට කිහිපයකින් අනතුරුව මේ වන විට ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි වැඩසටහන අවසාන මහා තරඟයටත් පැමිණ හමාරයි. හෙට සවස 7ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඔබට හැකියාව තිබෙනවා ITN ඔස්සේ සජීවීවගෙන එනු ලබන මේ නවම අත්දැකීම හා සම්බන්ධ වන්නට. සඳහන් කරන්නට ඕනේ ITN බෑන්ඩ් ද බෑන්ඩ් මේ රියැලිටි වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වෙන්නේ පාසල් බ්‍රාස් බෑන්ඩ් කලාව ජාත්‍යන්තරය වෙත රැගෙන යාමයි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා හෙට සවස 7ට රැඳෙන්න ITN සමගින් ඔබට හැකියාව තිබෙනවා මේ නවම අත්දැකීම හා සම්බන්ධ වන්නට. සුපිරි කණ්ඩායම් පහ මූලික තරඟවට කිහිපයකදීම පාසල් 100 ගණනකට අධික සංඛ්‍යාවක් අපි මේ වැඩසටහනත් එක්ක එකතු වුණා. ඉතින් අවසාන මහා තරඟයට අපි පාසල් 5ක් තෝරගෙන හමාරයි මේ වන විටත්. සුපිරි කණ්ඩායම් පහක එකම වේදිකාවක එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින ඒ නවම අත්දැකීමට අපේ ITN නිෂ්පාදක කණ්ඩායම අතිතාමත්ම කාර්යක්ෂමව සහ යහුසුලුව සූදානම් වෙන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. මේ පිළිබඳ අපේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් අපි තොරතුරු ගෙන මේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්. ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මම නිෂාදී ගුණවර්ධන. ස්තුතියි නිෂාදී. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. ගාල්ල රිච්මන් විද්‍යාලයට වසර 143ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් හා ආදි ශිෂ්‍ය සංගමයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ රිච්මන් රිද්ම වෙළඳ ප්‍රදර්ශනයේ සහසනකෙලියේ ප්‍රථම දිනේ විවෘත කෙරුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. එය හෙට දක්වා පැවැත්වෙනවා. නිපුන් අධ්‍යාපන හා සංස්කෘතික කේන්ද්‍රය මගින් ඉදිකළ හොසබේ රංගශාලාව විවෘත කිරීම නිමිත්තෙන් නිපුන් නර්තන පාසලේ සිසුන් විසින් ඉදිරිපත් කළ සංචලන 2019 නර්තන ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා.
මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මියගේ උපදේශකත්වයේ මතයි එය සංවිධානය කර තිබුණේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතායි ශ්‍රී මහින්දාරාම විහාරාධිපති පූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලීය වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා විදුහල්පතිනි අනෝමා දහනායක මහත්මියගේ උපදෙස් මතයි එය සංවිධානය කර තිබුණේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල විජේවර්ධන මහතායි නියෝජ්‍ය විදුහල්පතිනි චින්තා කාන්තිකාරීව සම් මහත්මියතුළු පිරිසක් ඊට එක්ව සිටියා කුණ්ඩසාලේ අලවතු හිරිගම ග්‍රාම නිලධාරී වසමේ අඩුවාදම් ලාභී පවුලකට ඉස්සිර නිවසක් සාදා දීම කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයේ සහයෙන් සිදු වුණා. දරුදරියන් 5 දිනකුගෙන් සමන්විත මෙම පවුලට අදාළ නිවස බාර දීම සිදු වුණේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතන මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මොබිටෙල් කෑෂ් බොනන්සා වෙළඳ ප්‍රදර්ශනයේ සහ සැනකෙළිය බදුරලිය කඹුරාවල මහාවිද්‍යාල පරිශ්‍රයේදී අද දවස පුරා පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මදුශංක මහමිතව. මේ වෙද්දී අපි ඉන්නේ බදුරුලිය කඹුරාවල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේ. ඔබ දකිනවා අතිවිශාල ජනතාවක් මේ වෙද්දිත් මොබිටෙල් කෑෂ් බොනන්සා වසරේ දෙවැන්ත මහා සැනකෙළියත් එක්ක එකතු වෙන මේ 37 වෙනි මොබිටෙල් කෑෂ් බොනන්සා සැනකෙළිය අද බදුරුලිය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේ මේ පරිශ්‍රයට විවිධ ප්‍රදේශවලින් අතිවිශාල ජනතාවක් එකතු වෙනවා. මොකද තමන්ට ලැබෙන වාසි වරප්‍රසාද අතරේ තමන්ගේ sannivedana සහකරුවා විදියට හැමදාමත් ඔබට ලැඟදු හදවතින්ම ශ්‍රී ලාංකික මොබිටෙල් තමයි මේ සියල්ල සංවිධානය කරන්නේ. විශේෂයෙන්ම පුංචි දරුවන්ට චිත්‍ර තරගයක් लंकावे සිකරිත සුදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි එම් කෑෂ් හරහා රුපියල් 25000ක් දක්වා ණය මුදලක් ඔබට ලබා ගන්නට අවස්ථාව තියෙනවා බදුරුලිය මේ විද්‍යාලීය ක්‍රීඩාංගණයට ඔබ එකතු වුනොත්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට ඔබේ දුරකථන අංක ගලපා ගන්නට අවස්ථාව තියෙනවා මොබිටෙල් නම්බර් මැචින් සෙන්ටර් එකක් මේ කලාපය තුළ නිර්මාණය වෙලා තියෙන ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ ගෙදරට වෙලා අපිව බලාගෙන ඉන්නවා නම් ඉක්මනින් මෙන්න බදුරුලිය කඹුරාවල මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයට එම් ඇවිල්ලා මේ සියලු අත්දැකීම් විඳගන්නට කියලා අපි ආරාධනා කරනවා. මීට සුළු වේලාවකට කලින් අපි දැක්කා මොබිටෙල් කෑෂ් බොනන්සා 37 වෙනි සැනකෙළිය ආරම්භ කරන්න මොබිටෙල් කැෂ්බොනන්ස තරගාවලිය අද රාත්‍රියේදී ඔබට ජයග්‍රහණය හිමි කර දෙන දේ වටිනා මර්සිඩිස් බෙන්ස් රථය මහා පෙරහරින් මේ ක්‍රීඩාංගණයට කැඳවාගෙන ආවා. පාසල් දරුවන්ගේ තූර්ය වාදන කණ්ඩායම්වල දායකත්වයේ සහිතව මේ සියලු වරප්‍රසාද අතරේ බදුරුලී ආදරණීය ජනතාවට ස්වාධීන රූපවාහිනිය ඔබේ පවුලේ නාලිකාව විදියට විශේෂ අවස්ථාවක් උදා කර දීලා තියෙනවා. ඔබ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නරඹන નિરાශා ඒ වගේම සඳහැංගිලා ඒ විතරක් නෙවෙයි මේ දවස්වල කොයි කවුරුත් කතා කරන තෝඩු ටෙලිනාටියේ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ පරිශ්‍රයට අවිල්ල දෙන ඉතින් අපි ඔබට ආරාධනා කරනවා තවමත් ආවේ නැතිනම් එන්න අපිත් එක්ක එකතු වෙලා මේ සියලු අද්දකින් මිදගන්නට කියලා බදුරුලිය කඹුරාවල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රියේදී ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත ගීතර සභාවගෙන දෙවැන්තම සංගීත ප්‍රසංගය අපි ආරම්භ කරන්න සියලු කටයුතු මේ වෙද්දී සූදානම් කරමින් පවතිනවා. අද රාත්‍රියේදී රාත්‍රී 10:00 සිට ඔබේ පවුලේ නාලිකාව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ප්‍රසංගයේ මිහිර මිදගන්නට අවස්ථාව තියෙනවා කියන පණිවිඩයත් මතක් කරගෙනයි අපි සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙන්නේ. ඒ සමගින් දිවපුවත් අවසන් වෙනවා. පසරු දෙකේ සිට අපගේ පැම්පේ පත්‍රිකාශ්‍රේ බලාපොරොත්තු වන සුබ දවසක්. www.ipnnews